हाय बोंग मगे नाम एंटन फर्नांडो मंग अद बलना प्रश्न प्रश्न अंक 13 इक्वल मनी बी एक्चुअल फिजिकल मनी दैट इज प्रिंटेड सो प्रथमेम अभी कथाकरण मातृकल समधन संप्रदाय मेक तमय मे एंडन अलुत आर्थिक क्रमय अदतीन मे धनवादी क्रमय නැති වුණාම ඒක නැති වෙගෙන යනවා කියන එක අපිට හොඳට තේරෙනවා ඒකේ තියෙන අපරාධත් ධනවාදී ක්‍රමය තුළ තියෙන අපරාධත් අපිට හොඳට දන්නවා ඒ අද තියෙන ධනපති ක්‍රමය නැති වෙලා අලුත් ක්‍රමයක් එන්න යන්නේ ඒකට කියන්නේ සම ධන සම්ප්‍රදාය කියලා මෙම සම ධන සම්ප්‍රදාය නැත්තම් සම වස්තු සැලැස්ම කියන ක්‍රමය तम अपे प्रथम मातृकाव एम मातृकाव तुले हुंग प्रश्न मम कथागरगणी अद बल प्रश्न प्रश्नांक धातुन विल देयर बी एक्चुअल फिजिकल मनी प्रिंटेड ओके सिंगल मेम समधन संप्रदाय के आपम मे सल्ली अभी अतटम अच्छु गाणवदनता अभी अतटम मे मुदल नोटू कीन दे अतटम अभी अच्छु गाणवद कीन तम प्रश्ने उत्तर अपीट सल्ली कीन अवश्य नह मुखद मे समधन संप्रदाय कीन मे विलंदा मकनो वे लाभय सह अलाभय कीन दे समधन संप्रदाय अतुल नह लाभय सह अलाभय कीन देवल धनपति क्रमे तुला तमाय तीयनी अद मे लोके तीनवा लाभ नत्तं अलाभ समधन संप्रदाय लाभय सह अलाभय कीन का नह एकट हेतु मे वटिनाकम कीनेक अदमे लोके मुखकरी बांड गत्तोत मे कन्नड गत्तोत मे इकड़ वटिनाकम तीना केला कीना मे अद लोके मिनिसु मे वेलंदांकरन पुद्गलियो किया मे के वटिनाकम उच्चराय केला पुदु जनतावन उभयममय मे वटिनाकम मेकाय केला अपि वेलंदो किनदे अपि विश्वास करनो द मेक डॉलर सी एद डॉलर देसी एद डॉलर पंसी एद कीला विलंदा की आई मेके वटिनाकम एम वटिनाकम कीपुआम ओयाय ममाय का विश्वास करला ए वटिनाकम एत्त तमाय कीला विश्वास करला ए मुदल दीला ए बांडे अपी मिलदी गन्नो ओक तमे अद तीन क्रमे सम धन सलस्मतुलें मेवे लाभ स अलाभ कीने कन्न है बेलंदाम कीने कन्न है एकड़ हेतु में वटिनाकम कीने का अट अलुत तेरुमक तीनो अद वटिनाकम कीने का तेरुम करने मुदलें राइट मेक सी है मेक देसी है किलकी है अपेक्रमे तुलें वटिनाकम किलकी अन्य जीवित है मे जीवित गिने कट कुछर वटिनाकम तीन रुपये रुपये दिखाद रुपये दहाद मनुष्य मनुष्य जीवित तीन वटिनाकम सतेगत्ते सताट तीन जीवित तीन वटिनाकम अब गणंक एक बेविंग अपे सम धन संप्रदाय तुल अभी अकेकराने अभी वटिनाकम कीन कथा की वटिनाकम अभी देने जीवित अटाई लाइफ हैस वैल्यू जीवित अट वटिनाकम तीना हरिद एबेवेन मे लाभ अलाभ कीने देवल ने मे वेलनाम कीने कतने एबेवेन मे सल्ली अच्छुगांडत किसीम तेरुमकने लंकावट गोत एक जाति काशिया तवर अटो तव जाति मुदला मे किसी मेरू माकने अपे अलु समधन संप्रदाय तुलिंग
අපි හැම මිනිස්සයාගේ ජීවිතයට වටිනාකම මේ ජීවිතයට තියෙන වටිනාකමක් මේ ජීවිතයට තියෙන වටිනාකමක් ජීවිතය කියන එක තමයි වටින්නේ. ඒකට පුදුමාකාර වටිනාකමක්. එබැවින් හැම ජීවිතයක්ම අපි සමසේ අගය කරනවා. සතෙක් හෝ වේවා හරකෙක් ගොනෙක් බල්ලෙක් පූසෙක් මොකෙක් වුණත් ඒ ජීවිතය තියෙනවා ඒ සතාට. එබැවින් අපි ඒ සතාවත් ගරු කරලා ඒ සතාටත් සහයෝගයක් දෙනසේ අලුත් ආර්ථික ක්‍රමයක් අපි ඉදිරිපත් කරනවා. මේ සත්තුන් ගැන කතා කරන්න කලින් අපි මිනිස්සුන් ගැන කතා කරනවා. අපි මිනිස්සාව අගය කරන ආර්ථික ක්‍රමයක් තමයි කතා කරන්නේ. මේ මුදල අද තියෙන ක්‍රමය, මේ ධනපති ක්‍රමය මුදලට තමයි ගරු කරන්නේ. Money is value today. අද මුදලට තමයි වටිනාකම. ඔයාට සල්ලි තිබුණොත් ඔයාට කොයි ලෝකෙටත් යන්න පුළුවන් අද. ඔයා මිනිස්සෙක් නිසා, ඔයා හුස්ම ගන්න මිනිස්සෙක්, ඔයා හුස්ම ගන්න කතා කරන මිනිස්සෙක් නිසා ඔයාව කවුරුත් ගණන් ගන්නෑ. ඔයාගේ වටිනාකම ඔයාගේ සල්ලි වලින් තමයි මනින්නේ. ඔයාට සල්ලි තිබුණොත් ඔයාට වටිනාකමක් තියෙනවා. ඔයාට වස්තු ගොඩක් තිබුණොත් ඔයාට වටිනාකමක් තියෙනවා. හැබැයි ඔයා මිනිස්සෙක් නිසා, ඔයා හුස්ම ගන්න කතා කරන ඇවිදින හිටගෙන ඔයා මේ ජීවත් වෙන ජීවිතයක් නිසා ඔයාව අද කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඔයාගේ වටිනාකම කියන එක මුදලින් තමයි තේරුම් ගන්නෙ. එබැවින් අද තියෙන්නේ මුදලට තමයි වටිනාකම. එබැවින් අපේ සමදන සම්ප්‍රදාය තුළ තමාගේ වටිනාකමට කිසිම සීමාවක් නැහැ. මොකද ඔයාගේ වටිනාකම ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාකමට සමයි. ඔයා ජීවත්වන ජීවියෙක් නිසා ඔයාට තියෙනවා උත්තම වටිනාකමක්. එබැවින් අපේ මේ අලුත් ආර්ථික සමදන සම්ප්‍රදාය තුළින් අපි හැම මනුෂ්‍යයාටම කොහොමද සහයෝගය දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. එබැවින් සල්ලි අච්චු ගන්න කිසිම තේරුමක් නැහැ. අපි ඔක්කොමලාට දෙනවා මේ හැඳුම් පතක්. ඒ හැඳුම් පතෙන් කියයි, ඔකේ මේ පුද්ගලයාගේ නම මොකද්ද, මේ පුද්ගලයාගේ වයස මොකද්ද, මේ පුද්ගලයාට අවශ්‍ය තොරතුරු කොහොමද, මේ පුද්ගලයාට අපි සහයෝගය දෙන්නේ. ඒ ඔක්කෝම විස්තර තොරතුරු මේ හැඳුම් පතේ තිහේ. ඒක විතරයි තමාට අවශ්‍ය එකම එක උපකරණය. ඒ කියන්නේ ආයිඩෙන්ටිෆිකේෂන් හැඳුම් පතය. ඔය හැඳුම් පත කොහේ අරන් ගියත්, ඕනම රාජ්‍ය කන්තරුකට අරන් ගියත් තමාට අවශ්‍ය දේ කුමක්ද කියලා ඉක්මනට තෝරාගෙන හොයාගෙන ඔයාට උදව් කරන්න පුළුවන්. මේ හැඳුම්පතේ ප්‍රථම මූලික හේතුව ඇවිල්ලා තමාට සහයෝගය දෙන්නයි. තමා ජීවිතයක් නිසා තමාට සහයෝගය දෙන්න අත්‍යවශ්‍ය තොරතුරු සියල්ලක්ම මේ හැඳුම්පත තුළ කම්පියුටරය තුළින් තියාගෙන තියෙනවා. එබැවින් තමා ආණ්ඩුවේ කන්ත්‍රෝලරට ගිහලා ඔගලන්ගේ තොරතුරු දෙන්න ඕනේ. වාට අසනීපයක් තියෙනවද, වාට ලෙඩ රෝග තියෙනවද, වාට අවශ්‍ය දේ කුමක්ද තියෙන ඔය තොරතුරු. තමාට ජීවත් වෙන්න අවශ්‍ය ඔක්කොම තොරතුරු මේ හැඳුම්පතේ තමා දිය යුතුයි. එතකොට අපිට ඔයගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුවට පුළුවන් මහජනතාවට උදව් කරන්න, සහයෝගය දෙන්න අවශ්‍ය දේ දෙන්න පුළුවන්. මුදලට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මුදල් අච්චු ගන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මුදලටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ අරන් බැලුවොත් අද තියෙන ලෝකයේ සල්ලි ඔක්කොම සල්ලි තමයි. ඉස්සර කිව්වේ සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා. හැබැයි අපේ සමදන සම්ප්‍රදාය තුළින් හැම මනුස්සෙක්ම අපි දෙයියන් වගේ තමයි බලන්නේ. මොකද හැම මනුස්සයාම ජීවිතයක්, ඉතාමත් වටිනාකම, ජීවිතයට තියෙන වටිනාකම කීයද ගණන් කරන්නවත් බැහැ. බැවින් හැම මනුෂ්‍යයාටම සමසේ සහයෝගය දිය යුතුයි කියන එක තමයි අපේ පරමාර්ථය. සෝ මේ ප්‍රශ්නෙට දෙන උත්තරය ඇවිල්ලා සල්ලි
අද තියෙන වගේ අච්චු ගහන්න කිසිම අවස්ථාවක් නැහැ. මොකද අද තියෙන්නේ ලාභ සහ අලාභ කියන ක්‍රමයයි. සමහර එකට ලාභ, බොහෝ දෙනෙක්ට අලාභ. ඒක තමයි ධනපති ක්‍රමය. හැබැයි අපේ සමධන වස්තු ක්‍රමයෙන්, අපේ සමධන සැලැස්මෙන් නැත්නම් සමධන සම්ප්‍රදාය කියන අලුත් ආර්ථික ක්‍රමය තුළින් අපි හැමෝටම එකසේ සමසේ සහයෝගය දෙනවා. අත්‍යවශ්‍ය හැමදේම හැම පුද්ගලයාටම දෙනවා. සෝ කරුණා කරලා මේ ඩෙස්ටිනි වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉගෙන ගන්න මේවා කියවන්න. මේක හරිම උතුම් දෙයක්, සර්ව උත්තම දෙයක්. ඒක හැම පුද්ගලයාටම ගේන්න යන උතුම් දෙයක්. මේ බැවින් මේක තමුන්වන්සලාගේ වගකීමක්. මේ ජීවත් වෙලා ඉන්න ඔබයි මමයි අපේ වගකීමක් මේ ක්‍රමය මේ ලෝකෙට නිර්මාණය ඉපදවන්න. මොකද මේ ලෝකේ ඉන්න ධනවතුන් බලවතුන් කවදාවත් මේ අලුත් ක්‍රමයට ඡන්දෙ දෙන්න යන්නේ නැහැ. මේ පොදු ජනතාවන ඔබයි මමයි තමයි මේ සමදන සම්ප්‍රදාය මේ ලෝකෙට බිහි කරවන්න යන්නේ. අපි කරන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුලින් වෝට් එක දාලා ඡන්දෙ දාලා තමයි අපි ඡන්ද ජන මණ්ඩලයට යන්නේ. ඒක කාටවත් නවත්තන්න බෑ. හැබැයි කරුණා කරලා මේක බලන්න. බොහොම ස්තුතියි. අපි අනිත් වීඩියෝ එකේ හම්බෙමු. Thank you.